සැකකරුවන් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බවත් දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ පා ඇති බවත් නිගමනය කළ මහේස්ත්‍රාත්වරිය වෙන්වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළා. අද නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙරපිය සැකකරුවන් සම්බන්ධව රජයේ වෛද්‍ය මණ්ඩලය විසින් ලබා දුන් නිර්දේශ අතුලත් වාර්තාප අධිකරණයට ඉදිරිපත් කළා. සැකකරුවන් සියදිවි නසා ගැනීමේ අවධානමක් පවතින බවත් දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ දී ඇති බවත් ඔවුන්ගේ හෘද රෝගී තත්ත්වයන්ද උත්සන්නව ඇති බවත් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව එම වාර්තා අනුව සනාථ වී තිබෙනවා. ඇප ලබා දීමට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බරිය පෙන්වා දුන්නේ 2019 වසරේදී ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි. කෙහෙලිය රඹු කැල්ල මහතා ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර 10කදී ඇතිවිය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුළදී එම රෝග වලින් නොපෙළෙන බවත් ඇය කියා සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නේ වර්තමාන රෝගී තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දීමට සැකකරු අසමත් වී ඇති බවයි. මෙවන් තත්ත්වයක් මත සැකකරුට ඇප ලබා දීමට හැකියාවක් නැති බව ඇය කියා සිටියා. එෙහිදී මහේස්ත්‍රාත්වරිය පැවසුවේ 71 වියේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහිලි රමුකැල්ල මහතා සැලකිය යුතු රෝගවලින් පීඩා විඳින බව අධිකරණයට නිරීක්ෂණය වන බවයි. දැනට මාස 7කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම බැහැර කළ නොහැකි කරුණක් බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා. ඇය කියා සිටියේ ඔහුගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බව වෛද්‍ය වාර්තා අනුව නිරීක්ෂණය වන බවයි. ඒ අනුව ඉදිරිපත් වී ඇති වෛද්‍ය නිර්දේශ සුවිශේෂී කරුණු ලෙස සලකා සැකකරුවන් මුදාහරින බව මහේස්ත්‍රාත්වරිය පැවසුවා.